පත්වන පරිච්චේදය. නිරෝධානු පස්සනාව නිරෝධානු පස්සනං භාවෙන්තෝ සමුදයන් පජහති නිරෝධානු පස්සනාව වඩන්නා සමුදය දුරුකරයි. නිරුද්ධ වන්නා හෝ නිරුද්ධ වීම හෝ ප්‍රැවැත් මේ අභාවය හෝ නිරෝධය යැයි. මෙහිදී අදහස්කරනුවේ කවරනම් නිරෝධයක් දය විමසා බලමු. ත් පසෙ හුන් ආයුශ්ම තානන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ. ස්වාමීනි නිරෝය නිරෝධයයි කියනු ලැබෙයි කවර ධර්මයන්ගේ නිරුද්ධවීම නිරෝධයයි කියනු ලැබේ ද ආනන්දය රූපය අනිච්චය ප්‍රත්‍යයන්ගේ එක්වීමෙන් සක්සන ලද්දකි ප්‍රත්‍යන් නිසා ප්‍රත්‍යයන් සමඟ උපන්නකි ශේවන ස්වභාව ඇත්තකි වනසෙන ස්ෝභාව ඇත්තෙකි බිධෙන ස්වභාව ඇත්තෙකි නැතිවෙන ස්වභාව ඇත්තෙකි රූපයාගේ නිරෝධයෙන් නිරෝධයක් යැයි කියනු ලවෙයි. වේදනාව අනිච්චය පෙයාාල වේදනාවහි නිරෝධය නිරෝධය ඇැයි කියනු ලබේ. සං්ඥාව අනිච්චය පෙයාල, සංකාර අනිච්චය, පෙයාල්, විඤ්ඥානය අනිච්චය සංකතය පටජ සමුපන්නය කයදම්මය, වයදම්මය, විරාග ධර්මය, නිරෝධ දම්මය, විඤ්ඥාණයාගේ නිරෝධයෙන් නිරෝධයක් යැයි කියනු ලැබේ. ආනන්දය මේ ධර්මයන්ගේ නිරුද්ධවීමෙන් නිරෝධයක් යැයි කියනු ලැබෙයි. මේ අනුව පංචස්කන්දයන්ගේ හෙවත් සංස්කාරයන්ගේ නිරුද්ධවීම හෙවත් නැතිවීම හෙවත් බංගය අභාවයම මෙහිදී නිරෝධ පදයෙන් අවධාරණය කෙරෙයි. මෙහිදී ප්‍රධාන අවස්ථා දෙකක් පැනයි. නැවත සංස්කාර නිපදීමට ප්‍රත්තිවන ආකාරයෙන් නිරන්තරයෙන්ම සිදුවන සංස්කාරයන්ගේ සාමායෙන් නිරුද්ධවීම එනම් උපාද නිරෝධය මින් එක් අවස්ථාවකි. සංස්කාරයන්ගේ ෂණික නිරෝධය වශයෙන් ගත් කල මෙය කය නිරෝධ නමින්ද හැඳින් වෙයි. දෙවනි අවස්ථාව නම්, සංස්කාරයන් නැවත නූපදින ලෙස සිදුවන අනුත්පාද හවත් සමුච්චේද නිරෝධයයි. එනම් ලෝකෝත්තර මාර්ග අවස්ථාවයි. මෙහිදී අච්චන්ත හෙවත් නිස්සරණ නිරෝධය වන නිවන ප්‍රත්්‍යක්ෂ කරනු ලැබෙයි. මෙම නිරෝධානු පස්සනා විවරණයේදී අපගේ වැඩි අවධානී යමයේ ඇත්තේ සංස්කාරයන්ගේ උපාද නිරෝධය පිළිබඳවයි. අනුපාද නිරෝදය වන නිරුද. නිරෝධානු පස්සනාව මුදුන් පත්වන විශේෂ අවස්ථාව ලෙස සැලකෙනු ඇත. සංස්කාරයන්ගේ නිරුද්ධවීම, නැවත නැවත විදසුන්වුවනින් සලකා බැලීම වන නිරෝධානු පස්සනාව විදර්ශනාවේදී නොයෙක් මුහුණුවරින් නිදිරිපත්වනු ඇත. පළමුුව එහි මූලික ස්වරූපය මතුවනන්දම නිදසුනක් මගින් පහැදිලි කරගනිමු. උදරචලනය මූල කර්මස්ථානය වශයෙන් වඩන්නා වූ විපසනා යානිකයාගේ සති සමාධි කෙමෙන් විසොද වන විට උදරේ එක් පිම්බීමක් ආරම්භය හා අවසානය මැනවින් මෙනෙහි කළ හැකි වෙයි. ඒ දෙක අතර වන පිින්බීමේ මධ්‍ය අවස්ථාවයයි සැලැකීමට ද හෙතම පුරුදු වෙයි. එම පිම්බීමේ අවසානයත් සමගම හැකිලීම ඇරබෙයි. මදකින් එම හැකිලීම නිරුද්ධ වී නවත පින්බීම සිදවෙයි ද නැතිවී නැමත්ත හැකිලීම ආරම්භවෙයි. සමාධිමත් සිතින් මෙය නොකඩව මෙනිහි කිරීමෙන් අනිච්චානු පස්සනාව සිද්ධ වෙයි. එවිට ඒ එක් එෙක් පිම්බීමක් හැකිලීමක් අවසානය මෙනිහි කරන අවස්ථාව විරෝධානු පස්සනාවේ ප්‍රාථමික ස්වරූපය වශයෙන් සැලකිය හැකිය. යෝගාවචරයාගේ මනසිකාරය තවත් තියවුණුවත්ම පිින්බීමක් තුළ අනුක්‍රමණික කුඩා පිම්බීමම් රාශියක් ඇතැ නුවනින් දකි. මේ කුඩා පිම්බීමක් පාසාද ඇතිවීමක් හා නැතිවීමක් වෙයි. හැකිලීම සම්බන්ධයෙන් ද මෙසේමය. මෙම අවබෝධය ක්‍රමයෙන් සදරට හමුවන සෑම අරමුණක් පිළිබඳව පැතිරියයි. උදාහරණයක් වශයෙන් පෙරදී එකක් වශයෙන් දැනු සබ්දයක් දැන් කැඩි-කඩී නම් ඇතිවෙමින් නැතිවවින් පවතින ශබ්ධ සන්තතියක් ලෙසින් වැටෙහි. සිතුවිලි පරම්පරා වශයෙන් ඇතිව නැතිවෙනු අයරු මැනවින් පෙනේ. මෙසේ අනි්චානු පස්සනාව කෙවෙන් ගැඹරට විහිදැත්ම වර්තමාන වශයෙන්ම සියලු සංස්කාර අරමුණ වල ෂණික ඇතිවීම නැතිවීම ප්‍රකටව පෙනෙන්න වූ උදයබය ඥානය පහලවීමහු කුරායයි. ඒ සමගම නිරෝධාරු පස්සනාව වැඩදිියුණුවන ආකාරය තේරුම් ගතහැකිවයි. ීළඟට එරෝධානු පස්සනාව පෙරමුණට ඒ. සංස්කාරයන්ගේ ඇතිවීමට වඩා නැතිවීමම ප්‍රකටවන්නට වෙයි. සිතට අරමුණුවන හැම සංස්කාරයක්ම වේගෙන් බිඳියනන්දම යෝගාවචරයයා හට පැහැදිලි වෙයි. අරමුණු මැනවින් මෙනෙහි කරන්නට පළමුුවම එය නිරුද්ධ වන්නේ යැයි ඔහුට සිතෙයි. මෙනී කරන සිතද ඒ සමගම බිඳියයන හැටි දර්ශනයවෙේ. මගේ මනසිකාරයේ පිරිහීමක් සිදුව ඇත ඇතැන් විට යෝගාවචරයා හට හැඟෙනට ඉඩෙතිබේ ඇත්තෙන්ම මේ ඔහුගේ විදර්ශනා ප්‍රඥාවේ අභිවෘධියකි හෙතෙම දැන් උද්්‍යයක්බේ ඥානය එක්මවා බංගඥානයට අවතීරණ වී සිටි මෙහිදී වර්තමාන වශයෙන්ම සිදුවන සංස්කාරයන්ගේ ෂනික නිරෝදේහෙවත් කය නිරෝධය යෝගාවචරයාගේ මනසේ තදින් කාවදුෙනන ඇත වනහි නිරෝධානු පසනාවේ ප්‍රබල අවස්ථාවකි. අනතුරව අන්ව්‍ය ඥානයෙන් අතීතයේදී ද මෙලෙසින්ම සංස්කාරය නොනවතිී බිදමින් පැවතුනු බවද. අනාගතයේදී මේෂණික නිරෝධය නොසිදී පවතින බවද යෝගාවචර අතේරුම් ගනී. තම පංචස්කන්දයේ පමණක් නොව මුළු තුන්ලෝකේහිම යතා ස්ොභාවේ නම් මෙයම බවද ප්‍රත්‍යක්ෂ කරයි. මේ 9, සංස්කාරන්ගේ අතිශය භයිජනක ස්වභාවය විනිවිධ දකි හෙවත් බතු පට්ඨාන ඥානය ලබයි. එසේම සංස්කාරයන්ගේ මහත්පු ආදීනව නොය කාකාරයෙන් අවබෝධ කරයි. එනම් ආදීනව ඥානය. එමගින් සංස්කාරයන් පිළිබඳව කලකිරෙ එනම් නිබ්බිධා ඥානය. අතරක් නැතිම නිරුද්ධුවයෙන් පවත්න වූ මේ සංස්කාර සන්තතියේ සදාකාලික සංසිදීමක් එනම් නිරෝධයක් වේනම් එම යහපතයයි හැඟීම පහළ වෙයි මෙසේ කයි නිරෝධ ප්‍රක්ති්‍යක්ෂ තුළින් අච්චන්ත නිරෝධය වන නිවන අනුමාන ඥාන වශයෙන් පුනපුනා මෙෙනෙවීමද නිරෝධානු පස්සනවෙේ තවත් මුහුණුවරක් ලෙසින් දැක්විය හැකිය. එමගින් සංස්කාරයන්ගෙන් මිදිය යුතු යන ඥාන සම්ප්‍රෘප්තය චන්දය තීබ්‍ර වෙයි එනම් මුංචිතු කම්යතා ඥානය ඇතිවෙයි ඇැම්විට යෝගාවචරයා වඩන්නා වූ ප්‍රධාන කර්මස්ථාන ආරම්මණය සහමුලින්ම නිරුද්ධ වී හැකි හැකිය. යානාපාන සති වඩන්නා හට ආශ්වාස ප්‍රාශ්වාස නොදැනීයයි. උදර චලනය මෙනෙහි කරන්නවට උදරේ පිම්බීම හැකිලීම නොදැනීයයි. හිදීම රියාව අරමුණු කරන්නා හට සිරු නොදැනීයයි. විටක හිසහෝ සිරරෙහි වෙනත් අංගයක් හෝ නොදැනීයයි. රේ ැපීම් සම්මස්සනය කරන්න හුට කායික ස්පර්ශයක් නොදනීයයි ධාතු මනසිකාර විදර්ශනා වඩන්නහුට පටවි ආපෝතේ ජෝවායෝ යන වශයෙන් සත්‍රම හා භූත රූපයන් වෙන් කළ විට මුළු සිරුරම නොදනීයයි ඇතෙමෙකුට රූපස් කන්දයක්ම පිළිබඳ දැනුම නිරුද්ධ වී හුදු චිත්ත සන්තානය පැවැත්ම පමණ කරමුණුවෙයි මෙසේ ඒ රූප කොටස් නොදනීයාම නුවනින් වෙනේ කිරීම රධානු පස්සනාවේ තවත් අංශයක් ලෙසස් හැඳින් විය හැකිය. මෙසේ තම අර්මුණුකරමින් සිටි ප්‍රධානකර්මස්ථානය නොදනයාම නිසා ඇතැම් යෝගාවචරයන් බියට පත්වන අතර සමහරෙක් ලෝකෝත්‍ර තත්ත්වයක් ලදිමි යැයි මුලාවට පත්වවෙයි. එහෙත් මේහිදී සිුදුවන්නේ යෝගාවචරයාගේ වී දර්ශනාව එක්තරා ලෞක එක දුණුවකි. ම අවස්ථාවේ දී ඔහු විසින් තමාට ප්‍රකටවන්නා වූ වෙනත් අරමුණක් මෙෙහි කළයුතුය. ඉදින් රූප කොටස් කිසිවක් නොද න්නේේනම් චිත්ත සන්තානයේ පැවැත්ම කෙරෙහි අවධානයේ දයුතුය. එසේ වෙනත් අරමුණක් මෙනහි කරමින් සිටියදී ඇතැන්විට පළමු කර්මස්ථානය නැවත වැටිහයැකය. එවිට නැවතෙම කර්මස්ථානයම මෙහි කළයුතුය. ඉදින් ඇආද පස් දොරින් ලැබෙන අර්මුණු කිසිවක් නොදැන දු මනෝදවාරික චිත්ත සන්තානයහිම පැවැත්ම පමණ කර්මුණු වන්නට වෙතොත් ඒ උසස් සමාධියමය ලෞ කෙකතත්ත්වයක් ලෙසින් සැලකිය හැකිය. යෝගාවචරයාගේ සමාධිය වඩාත් ගැමුරුවන කල්හි අරමුණු වන්නා වූ සෑම සංස්කාරයකම නිරුද්ධවීම මැනවින් ප්‍රකටවෙයි. නිරුද්ධ වන්නා වූ සංස්කාර ධර්මය නැවතනූපදින සේම නිරුද්ධ වනන්දම අවබෝධවෙ. අනතුරුව හටගන්නේ අලුත්ම සංස්කාරයකි ඒද සැනකින් මුළුමනිම නිරුද්ධවෙයි. අරමුණත් ඒ මෙනහි කරන සිතත් කිසිවක් ශේෂ්ණ නොකොට මෙසේ ෂණයක් පාසා සම්පූරණයෙන්ම නිරුද්ධවීම ප්‍රත්්‍යක්ෂ කරන නිරෝධානු පස්සනාවතුළින් අනාත්ම ස්වභාවය මතුවෙයි. පංචස්කන්දය අන්ට සම්බන්ධ සියලු සංස්කාර ධර්මයන් එක්ෂණයකදී සහමුලින්ම නිරුද්ධ වී, ඊළඟෂනයේදී පහළවන්නේ අරුත්ම ස්කන්ධ සමූහයක් නම්. එම ස්කන්ධයන්ද එම ශනයේදීම කිසිවක් ඉතිරි නොකොට නිරුන්ද වෙතොත් මේ පංචස්කන්ධය තුළ ආත්ම වශෙන් ගත හැකි මම නම් සාරයක් නොවන බව යෝගාවචරයා විනිවිධ දකි. ආත්ම ස්වභාවෙන් දුරින් මදුරුවූ සංස්කාරයෙන්ගේ ශුුණඥතාව පසක් කරයි. අනුපස්සනා නුවන වැඩෙත්ම එමගින් තමසන්තාන ගත කෙලෙස් අදංග වශය නිරුද්ධවන ආකාරය පරින තියෝගාවචරයා හට වැටහෙනු ඇත. විදර්ශනා ප්‍රඥආලෝකයෙන් සංස්කාර ලෝකය පෙළිබඳ යතා ස්වභාවය හෙළිවන කල්හි අවිද්‍යාන්ධකාරය දුරුුවයි. පංචස්කන්ධය තුළ කෙනෙක් මමෙක් සිටිතියැයි පවත්නා වූ මිත්‍යාදිිට්ටිය නැසයි. සංස්කාරයන් මමය මාගේ යැයි උපාදානය කරන තන්හාාව නිරුද්ධ වෙයි. මම මිනුම් දණ්ඩ කොටගත් මාන්‍ය නැතිවෙයි. සංස්කාරයන් සත්ව පුද්ගලයන් විසින්ගෙන ඒහා ගැටනැදවේශී බංගවෙයි. සංස්කාර ලෝකය නිත්‍යය සැපය සුගය යන විපල්ලාස සංඥා අහෝසි වෙයි. සංස්කාර සන්තතිය දිගින් දේටම පාත්මාගෙනයාම් පිණිස පවතින්න ඕනෑකම ශ්‍රයවෙෙයි. මෙතෙක් භවයකට ඇදමද තබාගත්තා වූ මෙමවැන් කෙලසුන්ගේ තදංග නිරෝධය හේතුවෙන් සසර දුකද වර්තමාන වශයෙන්ම ගෙවන හැටි යෝගාවජරයා ප්‍රත්‍යක්ෂ කරයි. ජරාව ව්‍යාධිය කායික දුක්කය මරණය ආදී දුක්කෙරෙන් ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව ප්‍රගුණ කිරීමෙන් ඒවාය දුක්ක ස්වභාවය නිරුද්ධවෙයි. ශෝකයේ වැලපියම් උපායාසය දොම්නස අසහනය පැතුූදෙ නොලැබීම ආදී දුක්වලින් දැන් පීඩාවක් නැත. පංචස්කන්දයෙන් උපාධානය කිරීමෙන් විදි මහා දුකද හදංගව නිවීයයි. වෙනත් ලෙසකින් කිවහොත් අවිද්‍යා අන්හාදී කෙලෙස් ෂයවීමෙන් පටිට සමුපාද චකනය නිරුද්ධ වී දුක්ක නිරෝධය සැලසෙනන්දම යෝගාචරයා දකි. සත්තිස් බෝධිපක්ෂික ධර්මයන්ම මුහකුරා ගොස් ඉතා තියුණු නිළුත්සාහික විදර්ශනා මනසිකාර පද්ධදයක් ක්‍රියාවත් වන්නා වූ අනපේක්ෂිත එහෙත් අතිශයෙන් ප්‍රකට අවස්ථාවකදී නිරෝධානු පස්සනාව මුදුන් පත්වෙයි. අනික්්්‍ය දුක්ඛ අනාත්මයන් අනුපස්සනාතුනාතුරෙන් එකක් විශිෂ්ඨාකාරයෙන් ක්‍රියාත්මක වෙද්දී. එක් වරම මෙනිහිකරන අරමුණ නිරුද්ධී කිසිම අරමුණකින් තොරව මෙෙන් එක්ෂණයක් ගත වී නැවත සංස්කාර අරමුණු කෙරෙමින් සිත විදර්ශනාවටම වැටෙයි. මේ වනාහි යම කටගැනීමේ ස්වභාවයෙන් යුක්තද එහැම රුද්ධවන ස්භාවය ඇත්තේ යන ප්‍රත්්‍යක්ෂ අවබෝධය සමග ලෝතුරු මග පල ලැබීමයි. අච්චන්ත හෙවත් නිස්සරණ නිරෝධය, ප්‍රතිවේද කරමින් අනුපාදෙවත් සමුච්චේද නිරෝධය සිදුවන අවස්ථාවයි. වෙනත් හේතු නිසාදම ීට තරමක් සමාන අදදැකීම් ලැබිය හැකි බැවින් මෙම අවස්ථා විශ්්‍ය කිරීමේදී බෙහවින් පරක්ෂාකාරී විය යුතුය. නිර්වාණ ප්‍රත්‍යක්ෂ විනිශ්්‍ය කිරීමේ දී සැලකිලිමත්වියතු කරුණු කීපයක් නම් එක එම අදදැකීමට අනතුරුවම නිරුත්සාහයෙන් කිසිය ආකාරයක පච්චවෙක්කන ඥානය පහළවීම. දෙක පුද්ගල තත්ව අනුව නාමරූප පරිච්චයද ඥානයේ හෝ උදය්බේ ඥානයේ හෝ සිට අනුපෙළිවෙරින් විදශනා ඥානයන්ට හා පළ සමවතට අධිශ්චාන කොට සාර්ථකවීම තුන සෑම විදර්ශනා ඥානයක්ම පහළවන විට මෙහිවන පරිච්චේදයේ අදෝලිපි අංකේක්කෙහි සඳහන් වන දස ලක්ෂණ සම්පූර්ණව තිබීම නිරෝධානු පස්සනාවෙන් සමුදය පහ කෙරෙයි අනුපස්සනාවේ මූලික ස්වරූපය අනුව සලකා බැලීමේදී මෙහි සමුදය යනු සංස්කාරයන්ගේ උදේහෙවත් ඉපදීම වශයෙන් සැලකියහැකිිය නික නිරෝධයම මෙනෙහි කරන විට උදයක් පිළිබඳ අවධානය යොමු නොවී අතහැරන බැවිනි. එහෙත් නිරෝබධානු පස්සනාවේ ප්‍රතුල ශේෂස්ත්‍රය ගැන සිත යොදන කල්හිම අනුපස්සනාවෙන් ප්‍රහණය වන්නේ කිලේසියක් වයුතු බව සලකන විටද. ඊට වඩා ගම්බීර අර්ථයක් සමුදය යන්නේ දවනිත වන බව හැඟෙයි. එනම්, අනාගතයෙහි නැවත නැවතත් සංස්කාර හටගැනීම පිණස හේතුවන්නා වූ ප්‍රථ්‍ය යන අර්ථයයි. සංස්කාරයන්ගේ නිරෝධය පුනපුනා දැකීමෙන් සංස්කාරයන් පිළිබඳ කලකිරීම නොවැලීම මොතු වී තෞදුරොටත් මේ සංස්කාර සන්තතිය පවත්වාගනයාමට වන ආසාව දුරුවන හෙනි. එවවින් සංස්කාරයන් නැවත හේතු ප්‍රත්්‍යය වන යම්තා කෙලෙස්වේද. එහැම සමුදේ යන්නේෙන් හකුළුවා දැක්වෙනසේ සැලකිය හැකිය. ඉරෝධානු පස්සනාව යනු රාගේ නිරෝධය අනුපස්සනා කිරීම යැයි අර්ථදක්වන පටිසම්බිදා මක්ගා අටුුවාව. සමුදය යනු රාගේ හටගනීම වශයෙන් දක්වයි. රාගේ වනාහි සමුදේ පාක්ෂික සකළ කලේෂයන් මෘර්තිමත් කරන පදයක් හෝ සමුදේ පාක්ෂික ප්‍රබල කලේෂයක් හෝ ලෙසින් ගත් කල. ඒ අප මුලින් දැක්වූ අර්ථකතනය හා ගැලපෙයි. ඉරෝධානු පස්සනාව හා සමුදය පිළිබඳව අප මෙෙතෙක් ගෙන හැරදැක්වූ පුළුල් අරුත් දැක්වීම අනුව නිරෝධානු පසන වනාහි අනිච්ච දුක්ක අනත්ත යන තුන් අනුපස්සනාවෙහිම සංකලනයක් යැයි කිවයුතු වන්නේය. නිරෝධානු පස්සනාවෙහි ප්‍රධාන අවස්ථා බේදයක් වන බංගඥානය තුළ මෙම තුන් අනුපස්සනාවක්ම ක්‍රියාවත් වන බව පටිසම්බිදාා මක්ගේහි සඳහන් වෙයි. එම ග්‍රන්ථේහිම ඒ ඒ උපාධානයන්ගෙන් මිදීම් වශයෙන් අනුපස්සනා වර්ගීකරණය කළ තැන්හි දු නිරෝධානු පස්සනාව වනාහි එම අනුපස්සනා තුනෙහිම හෝ ඉන් දෙකක හෝ සම්මිෂ්ණයක් බව පෙනේ. එහෙත් නිරෝධානු පස්සනාවෙහි මූලික ස්වරූපය අනුව ප්‍රධාන වශයෙන් අනිච්චානු පස්සන වෙහිම ප්‍රබේදයක් ලෙසින් සැලකීම වඩාත් උචිතවෙයි. අනිච්ච විරාග නිරෝධ යන අනුපස්සනාවන් එකට යෙදෙන බොහෝ තැන්වලදී අටුුවාව විරාගානු පස්සනාව හා නිරෝධානු පස්සනාව විග්‍රාකොට ඇත්තේ එකම ආකාරයකිනි එනම් විරාගානු පස්සනාව කය විරාගය හා අච්චන්ත විරාගේය වශයෙන්ந்த නිරෝධානු පසනාව කය නිරෝධය හා අච්චාන්ත නිරෝධය වශයෙන්ද වෙදීමණි. මෙයි කය විරාගේය හා කය නිරෝධය යනු සංස්කාරයන්ගේ ශණික බංගේ යයිද අච්චන්ත විරගගේ හා අච්චාන්ත නිරෝධය යනු නිවනයයි ද අටුවාාව දක්වයි. මේ අනුව මෙම අනුපසනා දෙකම එකක්ම යැයි ඇැගෙනු ඇත. තවද මෙම අනුදර්ශනා දෙකින් දුරුවන්නා වූ කෙලෙස්වන රාගේ හා සමුදයද බෙහෙවි නැකිනෙකට සමානත්වයක් පෙන්වයි. එතෙකදුවත් මෙ අනුපස්සනා දෙකාතර වෙනසක් දැක්වීමට පටි සබිදා මගගා අටුුවාව උත්සාහ දරා තිබෙ. විරාගානු පස්සනාව යනු සංස්කාරයෙන් පිළිබඳ නොෑලීම ඇති කිරීම හිලා සමත්වන විදාශනාව යයිද. නිරෝධානු පස්සනාව යනු ඊට වඩා බලවත් වූ කෙලෙස් නිරුද්ධ කිරීමට සමත්වන විපස්සනාව යයිද එහි ආනාපාන සති මාතිකා වන්නනාවෙහි සඳහන් කරයි. මෙහිදී තදංග විරාගානු පස්සනාව අවධාරණය කොට ඇති බව පෙනේ. විරාග ස්වභාවේ නම් හුදෙක් ස්වභාවය එක්මවායාමය ප්‍රකෘතිය බවද, නිරෝධ ස්වභාවය නම් එසේ සැහැවි ඉක්මවීමෙන් පෙරලා පැවිණෙන ධර්මතාවයක් නොව යළි නොවෙන අයුරින් නිරුද්ධ වන ප්‍රකෘතිය බව, අටුවාාවේ සම්මස්සන ඥාන නිද්දේශ වරණාවෙහි කියවෙයි. මෙහි දක්වා ඇත්තේ කය විරාගයයි. මේනයින් කය නිරෝධානු පස්සනාව කය විරාගානු පස්සනාවට වඩා ගැමුරට විහිදෙන බවක් පෙනේ. පටිසම්බිදා මක්ගේෙහි ආනාපාන සති විපස්සනාව විස්තර කරන තැන විරාගානු පස්සනා විවරණයට අඩංගු නොවන පටිච සමුපාදය සම්බන්ධ විශේෂ විග්‍රහයක් පසනා විවරණහි ඇතුළත් කිරීමෙන් විරාගානු පස්සනාට වඩා නිරෝධානු පසනා විශිෂ්ට බව දක්වුණ ලැදවේ එම අ්ටාව පවසයි විරාගානු පසනාවෙන් රාගේය දුරුවන අතර නිරෝධානු පසනාවෙන් රාගේ හටගෙනව දුුවන බව දැක්වීමෙන් නිරෝධානු පසනාවට වඩාත් ඇතට පැතිරෙන බව පඩිසම්බිදා මගා අට්ු ආාව හඟවයි அච්චන්ත විරාගේ හා අච්චන්ත නිරෝධය යනු නිවනමය එහෙත් විරාගානු පසනාව යනු දුක්කාානු පස්සනා ප්‍රබේදයක් ලෙසින්ද නිරෝධානු ප්‍රස්සනාවයන් නිච්චානු පසනා ප්‍රභේධයක් ලෙසින්ද සලකන්නේ නම් මෙහිදී විමෝක්ෂ බේදයක් නිරූපණය කළ හැකිය ඒ අනුව අච්චන්ත විරාගේය වනාහි විරාගානු පස්සනාව මුදුන් පත්වන මොහොතේදී අපපනහිත විමෝක්ෂ එනම් සුක ප්‍රාර්ථනා ස්වරූපයෙන් තොර වූ විමුක්තිය වශයෙන් නිවන අරමෝණවීමය ච්චන්ත නිරෝධය නම් නිරෝධාන පස්සනා මුදුන් පත්වන අවස්ථාවහි අනිමිත්ත විමෝක්ෂය එනම් නිත්‍ය නිමිති ස්වභාවයෙන් තොරබන විමුක්තිය වශයෙන් නිවන අරමුණු වීමයි. ප්‍රායකක වශයෙන් විදශනාවේදී විරාගේය බොහෝවිට අත්දකනු ලබන්නේ රාගේයේ ගෙවීයාම නොවැලීම කෙළසුන්ගෙන් දුරුවීම උපේක්ෂාව වශයනි නිෝධය බහෝසයෙන් ප්‍රත්්‍යක්ෂ වනුයේ විධාකාරයෙන් සිදුවන සංස්කාරයන්ගේ නිරුද්ධවීම වශයනි තිියුණු නිරෝධානු පස්සනාවවෙහි නියුතියෝගාවචරයාාව වෙත නිරතුරුව මරණ සතිය එලබ සිටී හෙහෙයින් ඒ සංස්කාරයන්ගේ සමුච්්‍යේද නිරෝධය අපේක්ෂාවෙන් වඩ වඩාත් අප්‍රමාධව විදශනාවහම යෙදේ. මහනෙන නිරෝධ සඥාවව නිරෝධානු පස්සනාව වැඩීමෙන් බහුල කිරීමෙන් දෙක් කතුර නෙක්තරාපලයක් ැමති වයුතුය. එනම්, මෙලවදීම අරහත්පේ හෝ ඉදින් කෙළෙස් ඉතිර්වති බේනම් අනාගාමී බවය,